ලෝකය ගැන ඔබ නොදත් බොහෝ දේ දැනගන්න දැනුම සඳහාම වෙන්මුණු අයිස් ඩෝන් channel එක අදම subscribe කරලා තියාගන්න. ඒ වගේම අපගේ අලුත්ම ප්‍රවර්ධන වැඩසටහන් වලින් ලැබෙන විවිධ තෑගි දිනා ගන්න තරඟයට ඇතුළු වෙන්න ඔයාලට කරන්න තියෙන්නේ channel එක subscribe කරලා තියාගන්න එක විතරයි. මිනිසුන්ට දරා ගැනීමට අපහසු වූ ආර්ථික ප්‍රතිපත්තියක් නිසාවෙන් සිරිමාව බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුව ජනතාවට එපා වී තිබූ කාලයක ලංකාවේ 8 වන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණා. කලින් වතාවේදී පරාජයට පත් වූ එක්සත් ජාතික පක්ෂයේ මෙවර ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් දෙවන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වුණා. ඒ ඡන්ද 31,70,000 සමග ආසන 140ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන තැනට ඇද්දම්මින් ප්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ දෙවන තැන ලබා ගත්තේ ආසන 18ක් ලබා ගනිමින් ලංකාවේ ප්‍රථම වතාවට දෙමළ ජනතාව නියෝජනය කරන පක්ෂයක් විපක්ෂය බවට පත්වුණේ මේ මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණේ ආසන 8ක් පමණයි. අගමැතිවරයා ලෙස ජේ.ආර්. ජයවර්ධන මහතා පත් වුණා. ලංකාවේ ප්‍රසිද්ධ 6/5 බලය එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ මේ මැතිවරණයේ. අටවන පාර්ලිමේන්තු මැතිවරණයේ වසර 12කට පසුව පැවැත්වුණු නවවන පාර්ලිමේන්තු මැතිවරණයේදී බහුතර ආසන දිනාගත්තේ එක්සත් ජාතික පක්ෂය. නමුත් ගිය වරට වඩා ආසන 15ක් මේ මැතිවරණයේදී අහිමි වුණා. ඡන්ද 28,38,000ක් සමග ආසන 125ක් එක්සත් ජාතික පක්ෂය දිනුව අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 17,85,000ක් ලබා ගනිමින් දෙවන තැනට පත් වුණා. ඊලාම් රෙවොලූෂනරි ඕගනයිසේෂන් ඔෆ් ස්ටුඩන්ට් පක්ෂය ආසන 13ක් ලබා ගනිමින් තෙවන තැනටත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 10ක් ලබා ගනිමින් හතරවන තැනටත් පත් වුණා. අගමැතිවරයා ලෙස ඩී.බී. විජේතුංග මහතා දිවුරුම් දුන්නා. වසර 17ක එක්සත් ජාතික පක්ෂ පාලන නිමා කරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිගේ නායකත්වයෙන් පැමිණියේ පොදු ජනන එක්සත් පෙරමුණ 1994 මහමැතිවරණයේ ජයග්‍රහණය කළා. පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම නොහැකි වුවත් සුළු පක්ෂවල දායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වුණා. ඡන්ද 38,87,000ක් සමග ආසන 105ක් ලබා ගැනීමෙන් පොදුජන එක්සත් පෙරමුණ බහුතර ආසන සංඛ්‍යාව දිනා ගත්තා. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද 34,98,000ක් සමග ආසන 94ක් ලබා ගත්තා. පිළිවෙලින් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ආසන 9කුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ආසන 7කුත් ලබා ගත්තා. අගමැතිවරිය ලෙස චන්ද්‍රිකා කුමාරදුංග මැතිනිය දිවුරුම් දුන්නා. ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය විසින් 11වන මහමැතිවරණයේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා. වසර 6ක් තිස්සේ චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුව විවිධ ගැටලුවට මුහුණ දුන්නා. එල්.ටී.ටී. ත්‍රස්තවාදී කණ්ඩායමින් ප්‍රධාන ගැටලුවක් වුණා. චන්ද්‍රිකා මැතිනියගේ පොදුජන එක්සත් පෙරමුණ ආසන 107ක් දිනා ගනිමින් මැතිවරණයේ ජයග්‍රහණය කළා. ලබාගත් ඡන්ද සංඛ්‍යාව 39,900ක්. ඡන්ද 34,77,000 සමග ආසන 89ක් දිනා ගනිමින් එක්සත් ජාතික පක්ෂය දෙවන තැනට පත් වුණා. පිළිවෙලින් ආසන 10ක් ලබාගත් ජනතා විමුක්ති පෙරමුණ තුන්වන තැනටත් ආසන 5ක් ලබාගත් තමිල් ලිබරේෂන් ෆ්‍රන්ට් පක්ෂය හතරවන තැනටත් පත් වුණා. අගමැතිවරයා ලෙස රත්නසිරි වික්‍රමනායක මහතා තේරී පත් වුණා. ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනිගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් පෙරමුණ පක්ෂයෙන් මන්ත්‍රීන් ප්‍රමාණයක් ඉවත්වීමත් සමග සංධානය අස්ථාවර බවක් ඇති වුණා. චන්ද්‍රිකා ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබා ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. මේ නිසා නැවතත් මැතිවරණයක් ඇඳවීමට ජනාධිපතිනියට සිදු වුණා. නමුත් මේ මැතිවරණයෙන් ඡන්ද 40,86,000ක් සමග ආසන 109ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ කණ්ඩායම් ජයග්‍රහණය කළා. පොදුජන එක්සත් පෙරමුණ ඡන්ද 33,30,000ක් සමග ආසන 77ක් ලබා ගත්තා. පිළිවෙලින් ජනතා විමුක්ති පෙරමුණ ආසන 16කුත් දෙමළ ජාතික සන්ධානය ආසන 15කුත් දිනාගෙන තුන්වන හා හතරවන ස්ථානයට පත් වුණා. අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිරුම් දුන්නා. නමුත් ජනාධිපතිනිය හා අගමැති පක්ෂ දෙකකින් නිසා විරසක ඇතිවීම ආරම්භ වුණා. ඔබේ දැනුම වැඩි කරන්න විවිධ මාතෘකාවලින් ලෝකයේ විවිධ දේවල් ගැන වීඩියෝ බොහොමයක ලින්ක් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ෂෙයා කරලා තිනවා. මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න අයිස් ලෝන් channel එක අදම subscribe කරලා තියාගන්න. 13 වන පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ හා අනිකුත් හිතවත් පක්ෂ සමග එකතු වී එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් තරඟ වැදුණා. 2001 ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණයට තනිව තරඟ වැදී ආසන 16ක් ජයග්‍රහණය කළ අතර 2004 මැතිවරණයේදී ඔවුන්ට සන්ධානගත වූ පසු ආසන 39ක් ලබා ගැනීමට සමත් වුණා.
චන්ද 42,23,000ක් සමග ආසන 105ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිනාගත්තා. එක්සත් ජාතික පෙරමුණ චන්ද 35,04,000ක් දිනා ගනිමින් ආසන 82ක් දිනාගත්තා. තුන්වන ස්ථානයේ ආසන 22ක් දිනාගත් TNA පක්ෂයටත් ආසන 9ක් දිනාගත් හෙළවුරුමේ 4වන ස්ථානයට පත් වුණා. අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් වුණා. 30 වසරකට ආසන්න යුද්ධයකින් පසුව LTT සංවිධානයේ පරාජය කර ශ්‍රී ලංකාවේ පැවැත්වූ පළමු මැතිවරණය 2010 දී පැවැත්ුණා. චන්ද 48,46,000 ලබාගෙන ආසන 144ක් දිනා ගන්නමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය කළා. එක්සත් ජාතික පෙරමුණ චන්ද 23,57,000 ලබා ගනිමින් ආසන 60ක් දිනාගත්තා. TNA පක්ෂයත් ආසන 14ක් දිනාගත් අතර නව සංධානයක වූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය ආසන 7ක් දිනාගෙන 4වන තැනට පත් වුණා. ජනතා විමුක්ති පෙරමුණත් එම සංධානය යටතේ තරඟ කළ අතර අගමැති ලෙස දීමු ජයරත්න මහතා නම් කෙරුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පරාජයෙන් පසු පැවැත් වූ මෙම මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ චන්ද 50,98,000ක් සමග ආසන 106ක් ජයග්‍රහණය කළා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලබා ගැනීමට හැකිවේ ආසන 95ක් පමණයි. ඒ චන්ද 47,32,000ක් ලබා ගනිමින් පිළිවෙලින් ආසන 16ක් ලබාගත් TNA දෙවන තැනටත් ආසන 6ක් ලබාගත් ජනතා විමුක්ති පෙරමුණ 4වන ස්ථානයත් ලබා ගත්තා. කෙසේ වුවත් එක්සත් ජාතික පෙරමුණට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පක්ෂපාතී මන්ත්‍රීවරුන් සමග එකඟතාවයට පැමිණීමට සිදු වුණා. ඒ අනුව අවුරුදු දෙකක් සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවා. අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නා.